ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කළ සේවයේ ඇගීමේ උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ තීරණයක් ගත්ත මේක කොමෝත්ම කරන්න බෑ, තවදුරටත් ගෙනියන්නම ඉඩ දෙන්න බෑ කියන තත්වය නිර්මාණය වෙනකොට අපි එතුමා සමග අවසාන දීර්ඝ සාකච්ඡාවක් පවත්වලා කිව්වා කොහොම හරි සම්පූර්ණ පද්ධතියම වෙනස් කරන්න කියලා. කිසිදු සොරකමක්, වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක්, පුද්ගලික ප්‍රතිලාභයක් නැතුව තමයි ආයතනය පිළිබඳ තීන්දුව తీරන ගත්තේ. එතුමා වැටුප් ගත්තෙත් නැහැ. එහෙම කිරීම තුළින් ඒ ලාංකීය සමාජයේ ඒව පිළිබඳ කිසිම ඇගීමක් විශේෂයෙන් සිංහල සමාජය තුළ නොතිබිලා තියෙනවා. ඒක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට වුණත්, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වූ සිරිම බණ්ඩාරනායක මැතිනියට වුණත්, රට කඩන් නැතුව බේරගත්ත මහින්ද රාජපක්ෂට වුණත්, අනිත් ඕනෙම කෙනෙක්ට වුණත් පොදු ලක්ෂණ. රූපවාහිනී එම්ජේ පෙරේරා මහත්තය අරුණාම අනෙක් හිටපු හැම සභාපතිවරයෙක්ම එක්කෝ එලෙව්වා, එහෙම නැත්නම් අස් කරා. ඒ නිසා මේ අද මේ වගේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. ඒක තමයි යම්කිසි ආකාරයකින් රූපවාහිනිය ඉදිරියට පැමිණෙන්න සහ මේ අභියෝගයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් මට්ටමට එතුමා ගෙනාවේ. ඉතාමත්ම ගෞරවනීය සමුගැනීමක් එතුමාට, එතුමාගේ කාර්ය මණ්ඩලයනුත්, එමතුමා, ලේකම්තුමා සහ අපි සගයන් වශයෙන් එතුමාගේ සහෝදර ආයතනවල වශයෙන් ලබා දෙන්නේ ඒ එතුමාගේ නිහතමානීත්වය සහ කැපවීම, අවංකකම. මේ අතර රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ලබා දුන්නා.